නැවතත් බලය දේශපාලන සංවාදය සමඟ අප සාකච්ඡා කරන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පසකේ වගේම කවද්ද විපක්ෂ නියෝජනය කරමින් තවත් පිරිසක් තවත් පසක මේ පිළිබඳවයි සාකච්ඡා ක්‍රියාත්මක කරන දෙවන පාටය සංවාදාත්මක පාටය ප්‍රතිතර්ක මත කිරීමේ අවස්ථාව තියෙනවා මේ වටේ තුලදී ප්‍රතිතර්ක මත කිරීමේදී බාධාවත් වැඩි නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගැනීමත් අදාළ කතිකාවට තිබෙනවා කියන කාරණය මතක් කරගෙනම ඔබේ ප්‍රශ්න වලටත් අවස්ථාව දෙමින් අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ නරින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගෙන් මන්ත්‍රීතුමනි ඔබට ප්‍රශ්නයක් අහනවා කළුතරින් සුරේන් ඉඳුරුව මහතා සුරේන් මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් මට ගන්න ඕන නරින්ද මහත්තයාගෙන් ලංකාවේ පවතින පක්ෂ ක්‍රමය බහුපක්ෂකමය අපේ රටේ පවතින බහුපක්ෂ ක්‍රමය තුළ තවදුරටත් පාර්ලිමේන්තු ක්‍රමයකට ගියොත් රටේ දේශපාලනයේ අස්ථාවර වෙනවා නේද දේශපාලන ක්‍රමයට විසඳුමක් විදිහට තමයි මිශ්‍ර විධායක ක්‍රමය පංශය හඳුන්වලා දෙන්නේ 1958. ඒතර මහත්තයෝ මම නලින් මහත්තයාගෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ විදිහට පළාත් පාලන නව නියෝජන ක්‍රමය අරගෙන ඉන්නේ ඒගොල්ලෝ ලොකු උත්සාහයක් දැරුවා. 3500ක් වෙච්ච මන්ත්‍රීවරු සංඛ්‍යාව දැන් 8500ක් වෙලා තියෙනවා. අපිට ඒගොල්ලන්ට ගෙවන්න වෙන වැටුප සහ දීමනාත් එක්ක අපි වගේ තුන්වැනි ලෝකේ රටකට දරා ගන්න බැරි වැටුපක් අපි මාසිකට ගෙවනවා මේ මන්ත්‍රීවරුන් ඉන්නේ. ඒතර මේ වගේ අස්ථාවර තත්ත්වයකට රටේ දේශපාලනය ඇදදමලා ඒගොල්ලෝ වගකීම බාර ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ඉන්දියා අන්තවාදී කුඩා දේශපාලන පක්ෂවලට අවශ්‍ය කරන රඟපෑම අපේ රටේ සිදු කරන අවස්ථාව මේකෙන් ලබා දෙනවා. හේතුව ඔවුන්ගේ අරමුණු ඉටු නොකර කිසිදු පක්ෂයකට පණිවාඩුවක් පිටවන්න බෑ. මේ වගකීම ඔවුන් බාර ගන්නවාද කියන ප්‍රශ්න තමයි මාත්තු මම ඉන්නේ. හොඳයි බොහොම සුදුසු පක්ෂ තුනක් ඉක්මනින් පක්ෂ තුනක්. ඔව්. මම දෙවෙනි ප්‍රශ්නේ මේකට ටිකක් අද ටිකක් දුර නිසා මම ඒකෙන් පටන් ගන්නම්. දැන් මේ පළාත් පාලන මන්ත්‍රී නියෝජිත සංඛ්‍යාව වැඩි කිරීමට අපි කවුරුත් එකඟ නැහැ. ඒක මේ 8000 කාණ්ඩ වැඩි උනේ මේ අපි සම්මත කරපු මැතිවරණ ක්‍රමය නිසා නෙමෙයි. කලින් බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් හදන ලද මැතිවරණ ක්‍රමය අනුව මේ ආසන දුර සංඛ්‍යාව වැඩි වෙලා තිබුණේ. ඒ අනුව යලිත් සීමා නිර්ණය කරලා මන්ත්‍රී දුර සංඛ්‍යාව අඩු කරලා යන්නට ගියා නම් පළාත් පාලන ඡන්දෙ තියන්න හම්බෙන්නේ නැත අවුරුදු දෙකක්වත් යනකම්. ඇතර මේ ඡන්ද ක්‍රමයට එකඟ උනේම මේ පළාත් පාලන කොට්ටා සංඛ්‍යාව අඩු කරලා මන්ත්‍රී දුර සංඛ්‍යාව අඩුමතරින් අපි හිතමු 5000කට සීමා කර ගැනීමේ යම් එකඟතාවයක් සහිතව. ඒ නිසා මේක වෙනස් වෙන්නට ඕනේ ඉදිරියේදී පළාත් පාලන කොට්ටාස තව ප්‍රමාණයක් අඩු වෙන්නට යෝනකම තිබෙන්නේ. නැත්නම් මේ ඡන්ද ක්‍රමය නෙවෙයි. මොකද ජනතාව ඉල්ලා හිටපු එකක් තමයි මනාපොලින් තොර කොට්ටාසයට වග කියන්න පුළුවන් මන්ත්‍රී දුරයක්. ඒ ඡන්ද ක්‍රමය ආරක්ෂා කරගෙන මන්ත්‍රී දුර සංඛ්‍යාව අඩු කරගෙන අපි ඉදිරියේදී කටයුතු කරමු. ඊළඟට මම මේ එතුමා අහපු ප්‍රශ්නකට එක්කම උත්තර දෙන්නම්. දැන් මේ 20 වෙනි සංශෝධනයට පක්ෂව කතා කරන අය කීප දෙනෙක් සඳහන් කරලා ඒ අය බෙදුම්වාදී, ෆෙඩරල්වාදී කියලා දැන් මේ ඔක්කොම එක ගොඩට දාලා මේ කතා කරන්න උත්සාහ කරනවානේ. මම අහන්නේ දැන් මේ 20 වෙනි සංශෝධනයට විරුද්ධව තමන්ගේ මතය ස්ථාවර ප්‍රකාශ කරපු කීප දෙනෙක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා තාම මේක කියලා නැහැ. නමුත් තමන් 20 වෙනි සංශෝධන එකහෙලා විරුද්ධයි කියපු කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අපේ ගම්මන්පිල මන්ත්‍රීතුමා. ඊට පස්සේ තුමගේ ගුරුවරයා වන චම්පික රණවක මැතිතුමා. විමල් වීරවංශ, හකීම්, රිෂාද් බදුර්ති, මනෝ ගණේෂන්. මේ 6 දෙනා පැහැදිලිවම 20 වෙනි සංශෝධන විරුද්ධයි. දැන් මේ 6 දෙනාගේ තිබෙන පොදු ගුණය මොකද්ද? මහා පොදු සාධකේ මොකද්ද? දැන් මේගොල්ලෝ මේ සිංහල බෞද්ධ කියන්නත් බෑනේ. එතන ඉස්ලාම් දෙන්නයි Hindu එක්කෙනා ඉන්නවා. ආගමනුත් සමාන නැහැ. ජාතියනුත් සමාන නැහැ. දේශප්‍රේමී වෙන්නත් බෑනේ. මොකද හකීම් මෙතන මනෝ ගණේෂන් එක්ක ඒ දේශප්‍රේමී වෙන්න බෑ. ඊළඟට ගත්තොත් එහෙම අධිරාජ්‍ය විරෝධී වෙන්නත් බෑ. ඒ කියන්නේ හකීම් සහ මනෝ ගණේෂ දේශප්‍රේමී නැහැ කියලා කියන විදිහට ගත්තොත් එහෙම මේ ඒ දේශප්‍රේමී කැටගරියට ඒ දෙන්න ඒ තුන්දෙනා අයිති වෙන්නේ නැහැ මං හිතන්නේ මේගොල්ලෝ කියන විදිහට. මේක මම හරිද? ඊළඟට අධිරාජ්‍ය විරෝධී වෙන්නත් බෑ. මොකද දන්නවද? මේන් 4 දෙනෙක්ම අධිරාජ්‍යවාදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු. හකීම්, රිෂාද් බදුද්දීන්, චම්පිකරණවක, මනෝ ගණේෂ. පරිසර ප්‍රේමී වෙන්නත් බෑ.
මේ කැලේකපන්න රිෂාත් බදුරුදීන එතන ඉන්නවා. එතකොට මේක තියෙන මහා පොදු සාධකයේ තමයි මේගොල්ලෝ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඔන්න එක එකක්. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුණාට තනියෙන් තරං කර පාර්ලිමේන්තු වෙන්න බෑ. ඒ කියන්නේ කාගේ හරි ඇඟේ එල්ලෙන්නම ඕනි. මැක්කෙක් වෙන්නම ඕනි. දැන් මැක්කා ගතිය විතරයි තියෙන මහා පොදු සාධකේ. හරිද? එතකොට දැන් මේ කට්ටිය දිහා බැලුවාට පස්සේ කියන්න පුළුවන්ද දැන් මේ දැන් හරි මේකට මේකට මොකක් හරි විශ්වවිද්‍යාල සංශෝධනයේ පක්ෂෝ ජයම්පති මහත්තුමා කතා කරපු එක නිසා දැන් මනෝ ගණේෂන් අතරින් ඉන්නක මොකද කියන්නේ? ආ දැන් මනෝ ගණේෂන් ඉතිහාසයේ කොහොමද කියලා දන්නවනේ. පොංගු තමිලුත් ගියා. එයත් එතන. එතකොට දැන් මේ කියන්න පුළුවන්ද මේ විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කිරීම සඳහා 20 සංශෝධනයට එරෙහිව මාරාන්තිකව පෙනී සිටින මේ කණ්ඩායම මේගොල්ලෝ මේ රට බෙදීමට විරුද්ධ මේකේ රට බෙදෙන නිසා හරි ආ පළාත් සභාවල මේ 13 පූර්වශයෙන් බලාත්පක වෙන නිසා හරි මේකට විරුද්ධ වෙන්නේ කියලා. එහෙමනම් ඉතින් මං කියන්නේ හකීම්ලා මනෝ ගණේෂන් උඩිම මේකට මේ විශ්වර කැමති වෙන්න එපායි. සම මේ නිකන් ඒව බොරු තර්ක. මේ මම කියන්නේ 20 සංශෝධනයේ තියෙන දේවල් එක්ක කතා කරමු. පැහැදිලිවම ජනාධිපතිවරයාට පළාත් සභා සම්බන්ධයෙන් තිබෙන බලය 20 සංශෝධනයේ ලෙස ආරක්ෂා වෙනවා. දැන් ඊළඟට කියන්න හදනවනේ මෙහෙම රයිට් 20 නැති වුණාට ඔය සමහර තියෙනවනේ කියනවා මේ ජලයෙන් ජීවය ඉපදලා නෙමෙයි. හැබැයි දෙවියන් වහන්සේ ජලයට අනකරා ජීව උපදින්න කියලා ඒ වගේ මේ 20 නැති වුණාට කාර්ක සභා අවස්ථාවේ. දැන් සුදේව මෙමණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි දන්න දේවල් ජනතාවට බොරු කියන්න අරකයි. දැන් අපි ස්ථාවර නියෝග ව්‍යවස්ථාව පිළිබඳ යම් අවබෝධයක් තියෙන අය. හැබැයි ජනතාව දන්නේ නැහැ කාර්ක සභා අවස්ථාවේ මොකද වෙන්නේ, චන්දිමුසී මොකද වෙන්නේ කියලා. ඕනම මේ ව්‍යවස්ථා සංශෝධනයක් නම් ඒක පාර්ලිමේන්තුවේ 3/2 අනුමත වෙන්න ඕනි. මේ පාර්ලිමේන්තුවේ 3/2 අනුමත වෙන්න නම් ප්‍රධාන පක්ෂවල සහය ඕනි. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය, මගේ එක්සත් ජාතික පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂ දෙකේ සහය නැතුව මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න බෑ. 3/2 ඕනි. නැත්නම් වෙන කවුරු උදව් කරත් වැඩක් නැහැ. එතකොට මොන සංශෝධන ගෙනාවත් අවසානයේ අපි හිතමු මාරාන්තික රටබෙදන යෝජනා ගෙනාවත් අවසානයේ මේක 3/2 පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනි. ඒතර අපි හිතනවාද ඔය කියන රයිට් දැන් රටබෙදන ඒ වගේ නේ නේද, පොලිසිය හදන්න ඒ වගේ නේ, වෙනම පොලිසි ඒවා මේ පාර්ලිමේන්තුවේ හැම දාලා 3/2 සම්මත කරන්න පුළුවන් කියලා. මොකද ඒක 3/2 සම්මත කරගන්න විතරක් නෙමෙයි අවසානයේදී ඒක තීන්දුව කරන්නේ මේ රටේ ජනතාව. ඒක අපි කියන්නේ ජනමත විචාරණයකදී මේ හදන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතාව විසින් අනුමත කරාට පස්සේ තමයි ඒක ව්‍යවස්ථාවක් බවට පත් වෙන්නේ. අපි එතනට ලෑස්ති. සම මේ ජනතාව නොදන්න හරි ජනතාව නොමග යන දේවල් කියන්නේ නරකයි මේ අපි පාර්ලිමේන්තු දේවල් දැනගෙන. ඊළඟ කාරණේ තමයි දැන් මේ එතුමත් ඇහුවා දැන් මේ ඊනිය අවස්ථාවාදී දේශපාලන පක්ෂ වලට හසුරවන්න මම දන්නේ එතුමා කවුරු ගැනද කතා කරේ කියලා. ඉතින් මනෝ ගණේෂන් මහත්මයාත් හකීම් මහත්තයත් ඉන්නේ මේ පැත්තේ මේ සංශෝධනයේදී. ඉතින් ඒගොල්ලෝ ගැන සඳහන් කරාද කියලා මම දන්නේ නැහැ, බලන්න ඕනේ ඒගොල්ලෝ ගැනද කියලා. ඊළඟ කාරණේ තමයි දැන් මේ 20 සංශෝධනය සම්මත වුණොත් කාටද දේශපාලනයේ වැඩි අවස්ථාවක් හිමි වෙන්නේ? දැන් මේ කියන්න හදනවනේ මේක මේ අර 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න උදව් කරපු පක්ෂ සංවිධාන බලවේග කුමන්ත්‍රණය කරලා සිංගප්පූරු කියලා කතා කරලා මහා බ්‍රිතාන්‍ය කියලා කතා කරලා ගිනාපු එකක් කියලා. ඇත්තට 20 සංශෝධනයේ පළවෙනි මාසයේ තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඇයි? මේ 78 ව්‍යවස්ථාව අනුව එතුමා අගමැති වුණොත් එතුමාට තියෙන බලය මොකක්ද? එතුමා රාජ්‍ය නායකයෙක් නෙවෙයි. එතුමා ආණ්ඩුවේ නායකයෙක් නෙවෙයි. එහෙමනේ. ඒ වගේම තමයි මේ සංශෝධනේ මේ 78 ව්‍යවස්ථාව අනුව එතුමාට අගමැති වෙන්න පුළුවන්ද කියලා සැකේකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාවේ තියෙනවානේ ජනාධිපතිවරයා යම් මේකෙන් ජනාධිපති ධුරය හිස් කළොත් මොකක් හරි ක්‍රමයකට අයින් වුණොත් ඝාතනය වුණොත් අගමැතිවරයා තමයි ජනාධිපති ධුරයට පත් වෙන්නේ. ජනාධිපති වෙන්න බෑ දෙසරයක් අපේ රටේ ජනාධිපති කෙනෙකුට. මම දන්නේ මෙතුමල්ලා දැන් ඒක දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවයේ GLP ඉරිස් සරත්නන් සිල්වා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයෙ ඉල්ලන්න පුළුවන් කියලා. මෙතුමල්ලා අපි දැනගන්න කැමති ඒකාබද්ධ විපක්ෂය ඇඩියට මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයෙ ඉල්ලන්න පුළුවන්ද කියන එක පිළිගන්නවද කියලා. දැන් එහෙම නිකන් ඒක නීතිාර්කයක් අපිට හරියට කියන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණය මොනවද තීන්දුව කරයිද කියලා. එහෙමනම් 20 සංශෝධනයේ 20 සංශෝධනය සම්මත වෙච්ච ව්‍යවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්මයා
අගමැති වුණොත් එතුමා ආණ්ඩුවේ නායකයා. මට මොහොතක් දෙන්නම දැන් ඔය කාරණෙත් එක්ක ඔබේ පක්ෂ මතවාදයේ පරස්පරයක් එනවනේ දැන් මහින්ද රාජපක්ෂ පාලනය රාජපක්ෂ පාලනයක් නැවත ආ නොයා යුතුයි කියන මතය නේද ඔබේ පක්ෂයේ ඉන්නේ විශේෂයෙන්ම ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශයකින් පහුගියදා කියවුණා ඒ වගේ කතාවක්. එතකොට ඒ තුළ දැන් මේ සංශෝධනය තුළ ඉදිරියට આવොත් එම නැවත ඔහුට එන්න පුළුවන් ඔය කියන විදිහට. අපිට මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතෙත් එක්ක නෙමෙයි ප්‍රශ්න තිබුණේ. 2005 දී ජනාධිපතිවරණයේදී අපි උදව් කරේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතෙත් එක්ක අපිට ලොකු බැඳියාවක් තිබ්බ නිසා නෙමෙයි. අපේ ලොකු මිත්‍රකමක් තිබ්බ නිසා නෙමෙයි. ඒ වගේම තමයි 2015 දී එතුමා පරාජය කරන්න අපි වැඩ කරෙත් එතුමාත් එක්ක තිබ්බ වෛරයක් නිසා නෙමෙයි. එතුමා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම් විසින් මේ රටේ ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී අශිෂ්ට සම්පන්න දේශපාලන ක්‍රමයට එරෙහිව ඒ පරාජය කිරීම සඳහා තමයි අපි ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කටයුතු කළේ. නමුත් ඔහු ඇවිල්ලා දැන් ඔහු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ වග කියන අගමැති ධූරයක් හොබවනවා නම් අපි හිතනවා අර තනියෙන් අර විධායක බලයේ දාපු සෙල්ලා එහෙම දාන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි මේ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන කියන ප්‍රධාන තර්කෙකුත් ඒක. මොකද දැන් ඔය කවුරුත් පත් වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හරි මහින්ද රාජපක්ෂ මහත්තය හරි මෛත්‍රීපාල සිරිසේන මහත්තය පත් වෙනකොට ඒ අයට එහෙම චෝදනා තිබුණේ නැහැ. උන් ජනතාවත් එක්ක හැසිරෙච්ච පක්ෂ දේශපාලන නිරත වෙච්ච පක්ෂ වර්ධනයට උදව් කරපු පක්ෂ සංවිධායකයන්ට උදව් කරපු ඒක ඇතුලේ පෞල් ගොඩනගා ගන්නවා කියලා එහෙම එකක් ආවේ නැහැ. අවසාන විධායකතුමාගේ මේ විධායක බල අසීමිත බලයක් සහිත පුටුවේ වාරුණට පස්සේ මේ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ නිසා ගියපු හැම කෙනාම ගියේ ආපු කෙනා විදිහට නෙමෙයි. ජනතාවගෙන් බැනුම් අහලා පරි අපහාසයට ලක් වෙලා. මේ අපේ රටේ තිබෙනවා මේ මහා බල සම්පන්න විධායක ජනාධිපති ධූරයට නරින්ද මන්ත්‍රීතුමනි මට කියලා විධායක ජනාධිපති ධූරයට එවැනි බලයක් පාවිච්චි කරන්නට තරම් දේශපාලන සංයමයක් සංස්කෘතියක් සහිත නායකයෝ බිහි වෙලක් නැහැ. මං කියන්නේ වෙන නීති තර්ක පැත්තක තිබ්බත් රටේ ජනතාවට කල්පනා කරන්න ඇති මෙවැනි බල සම්පන්න ධූරයක් දරන්නට එහෙම සංස්කෘතියක් සහිතයි ඉන්නවද කියලා මම ප්‍රශ්න කරන්න පුළුවන්. මන්ත්‍රීතුමනි මම මේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා අර 2005 එකේ ඉල්ලන්න දෙයක් නැහැ මම මේ පෙන්ලා කිව්වේ ඉස්සෙල්ලා. නෑ නෑ හරි හොඳයි. ඔතන ඉතරයි ඉතරයි. හරි. මේ 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 ෆොටෝකෝපි ගෙනාවේ ඕකෙම තමයි. ඒක මේ බල බල මේක ඔය කියන දේද ඒක තියෙන එක. හරිසා හරි අපිට අපි දැනගන්න කැමති කොහොමද මේ වෙනස් කරන්න හිතාගෙන හිටියේ කියලා. ඒ නිසාම දැන් මේ 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 අය මේ නායකයන්ගේ හැසිරීමෙන්ම පෙන්නුම් කරනවා විධායක ජනාධිපති ධූරයේ තවදුරටත් අපේ රටේ තබා ගත්තු තු නැහැ කියලා. මම කලින් කියමින් හිටියේ තම මේ මේ වෙන කාටවත් අවස්ථාව යන එකක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් නම් මේ අය කතා කරමින් ඉන්නේ. ඔහුත් එක්ක නම් දේශපාලන කරන ඔහු තමන්ගේ නායකයා හැටියට පිළිගන්නවා නම් මේ කරමින් ඉන්නේ ඔහුට තිබෙන අවස්ථාව නැති කරන එක. ඔහුව පත් කරනවාද නැද්ද කියන එක ජනතාව තේරුම් ගන්නේ. මොකද මේ 20 සංශෝධනය සහිත ව්‍යවස්ථාවක් සම්මත වුණොත් එහෙම ජනාධිපති අගමැතිවරයා තෝරාපත් කරගන්නේ ජනතාව ඍජුවම. මොකද අගමැතිවරයා නම් කරන්න පුළුවන් ඒ පක්ෂයට අගමැති අපේක්ෂකයා ඔවුන් විසින් 50% ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ ඕගමැති බවට පත් වෙනවා. හරිද? ඒ නිසා ජනතාවට දැන් මේ මේ ගව්පහුගේ පළාත් පාලන මැතිවරණය කරේ මහින්ද අගමැති කරමු කියලානේ. ඉතින් එතුමාට ලැබෙන අවස්ථාවක් ලැබෙනවා නම් මේක උඩින්ම කල්පනා කරනවා. මම හිතන්නේ දැන් මම අර අහ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න ඕන කම තියෙනවා. මහින්ද මහත්තයා ඉල්ලන්න පුළුවන් කියන එක මේගොල්ලෝ පිළිගන්නවද කියලා. හොඳයි බොහොම ස්තුතියි. අපි ඊළඟ අවස්ථාව උදේගම්මන් පිළපන්ති එතුමාට මතිතුමනි ප්‍රශ්නයක් එනවා. කැබිතිගොල්ලෑවෙන් විමුක්ති හේෂාන් මහතා ඉන්නවා. අයිබෝවන් විමුක්ති මහතා. අයිබෝවන් ප්‍රශ්නය මේ ප්‍රශ්නය අහන්න කැමතියි උදේගම්මන් පිළමැතිතුමාගෙන්. හොඳයි. මම දන්නවා ඔබතුමා මේකට හොඳට කරකලා මොන මොනවා හරි කියයි කියලා. හොඳයි. ඔබ ඉස්සෙල්ලා ප්‍රශ්නය අහන්න තිබුණ උත්තරේ දෙන්න. 20 ආණ්ඩුකම වියස්සා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවට හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් කැමති. නමුත් ඔබතුමාලා කැමති නෑ ඒකට. ඔබතුමාලා එහෙම අකමැති වෙන්න හේතුව කුඩා පක්ෂයක් විදිහට මැති වෙන එකට මුහුණ දීලා ඔබතුමාලට ජයග්‍රහණය කරන්න බැරි නිසාද? නැතිනම් විධායක ජනාධිපති කෙනෙක් යටතේ වැඩ කරන වහල් මානසිකත්වයෙන් මිදලා ස්වාධීනව වැඩ කරන්න ඔබතුමාලගේ තිබෙන නොහැකියාව නිසාද? හොඳයි බොහොම සතුටුයි. පළවෙනිම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් කියලා මට හිතෙනවා. මොකද නලින්ද මන්ත්‍රීතුමා මතු කරපු අර මැක්කා න්‍යායම තමයි වෙනත් වචන වලින් එතුමා කිව්වේ. මම මේ දෙකම එකට අරගෙන උත්තර දෙන්නම්. විධායක ජනාධිපති ක්‍රමයයි කුඩා පක්ෂ ප්‍රධාන පක්ෂයක් වටා සම්දානගත වීම අතර කිසිම සම්බන්ධයක් නැහැ හේෂාන් මැතිතුමනි විමුක්ති මැතිතුමනි. මොකද ලංකාවේ සම්දාන ප්‍රධාන පක්ෂ වටා අනිත් පක්ෂ එකතුලා සම්දාන බිහි වෙන්නේ. අපි ගත්තොත් 1964 සම්දානයක් බිහි වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක වාමාංශික පක්ෂ එකතු වෙනවා. ඊළඟ 1966 හත්තවුල කියලා සන්ධානය බිහි වෙනවා. විදායක ජනපති ක්‍රමයේ තිබ්බද. ඊළඟට 1970 සමගි පෙරමුණ බිහි වෙනවා. විදායක ජනාධිපති ක්‍රමයේ තිබුණාද? ඒතර අද ලෝකයේ සඳහන් ඉන්දියාව වර්තමාන ආණ්ඩුව විදායක ජනාධිපති ක්‍රමයේ ඉන්දියාව තියෙන පක්ෂ 23ක සඳහනයක් තමයි අද ආණ්ඩු බලයේ තියෙන්නේ. ඒතර මේ ප්‍රධාන පක්ෂයක් වටා කුඩා පක්ෂ එකතු වීමයි විදායක ජනාධිපති ක්‍රමය අතර කිසිම සම්බන්ධයක් නැති බව විමුක්ති මැතිතුමනේ ඔබතුමා ප්‍රශ්නය අහන්න කලින් ලංකාවේ ඉතිහාසයටයි ලෝක වට විදේශපාලනයටයි එබිලා බැලුවා නම් ඔබතුමා ලැජ්ජ හිතලා ওই ප්‍රශ්නේ අකුල ගන්න ඉඩ තිබුණා. නැද මේ මැක්කගේ අපේ එතනින් වෙන්න ඕන අපේ නලින්ද මන්ත්‍රීතුමත් කිව්වා මොකද්ද මේ අපි මැක්කෝ නිසා තමයි විරුද්ධ වෙන්නේ. මැක්කා කවුද බක්කා කවුද කියලා පෙන්වන්න ඕන මම දැන් අතන ප්‍රශ්නෙට කොටසට උත්තර දුන්න මේ මෙතුමා වැරදි මතයක ඉන්නේ දැනගැනීම පිණිස දැනගන්න ලෝකේ ලංකාවෙත් සන්ධාන දේශපාලනේ බිහි වෙලා තියෙන්නේ මේ විදායක ජනාධිපති ක්‍රමය අරබයා නෙමෙයි විදායක ජනාධිපති ක්‍රමය ඇති රටවලත් නැති රටවලත් පොදු අරමුණක් කරා එකතු වෙන පක්ෂවලට සන්ධානගත වෙන්න පුළුවන්. මම තව මැක්කෙක් ගැන කියන්නම්. 2004 පාර්ලිමේන්තු මැතිවරණයට ජයපෙකින මැක්කා ඉදිරිපත් වුණේ කෙසේද? දැන් ප්‍රධාන පක්ෂයක් වටා කුඩා පක්ෂයක් ගොනුවන්නේ මේ ඒකා මැක්කා වේනවා නම් 2004 2004 දී ජයපෙත් මැක්කෙක් 2010 දී ෆොන්සේකාගේ ඇඟේලේ උරා බොමින් පාර්ලිමේන්තු මැතිවරණයට කුසලාණෙන් ඉදිරිපත් වුණු ජයපෙත් මැක්කෙක් මගේ න්‍යාය අනුව නෙවෙයි ගරු නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ න්‍යාය. මම කියන්නේ මම බාධා කරනවා මුතුන් මේ මුතුන් ලස්සන අපි කතා කරනවා මුතුන් මැදින් බයින්න පොඩකින් මේ ප්‍රශ්න උත්තර දෙන්න මුතුන් පවුනේ ඔබේ සහෝදර මන්ත්‍රීතුමනි මන්ත්‍රීතුමනි 1994 චන්ද්‍රිකාගේ ඇඟේ හිටියේ මැක්කා 1999 වික්‍රමබාහු කරුණාරත්න මුජිබර් රහමන් අය එකතු කරගෙන ජනාධිපතිවරණයට ගිය මැක්කා 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇඟේ එල්ලුණු මැක්කා 2010 දී ජෙනරාල් සරත් ෆොන්සේක මැතිතුමාගේ ඇඟේ එල්ලුණු මැක්කා ජවිපේ හැර වෙන මොකාද කියලා අපිට කියලා දෙන්න කියලා එතුමන් ඉල්ලා සිටිනවා. උතුමන් ප්‍රශ්න අහන්නේ. දැන් ඔබතුමා කියන්නේ මේ 2010 මේ ෆොන්සේකගේ ඇඟිලුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් කවුද? කවුරු වුණත් ඒක මට අදාල නෑ ප්‍රධාන ලේකම් මම ඒ නිසා මැක්කෝ නෙමෙයි මගේ පක්ෂේ අපේ පක්ෂේ හරිද? ඒ නිසා ඒක හරියට දරගන්න. තමුන්නාසලා පැක්කෙක් නෙවෙයි. පොන්සේක ඇගෙලිල පැතිවරණේ ජයග්‍රහණය කරපු දා. නෑ මැතිවා පක්ෂයේ තමුන්නාසලා ගාව තියෙන පුළුවන්. කුසලානේ හැදුවේ. අර ඒක වෙන්න පුළුවන්. මම නදියක් තේ. නොදන්න ඒවා කතා කරන්න යන්න. තමුන්නාසේ නා තමුන්නාසේ දැනගැනීම පිණිස දැන වර්තමානයේ සම්දානේ කොහොමද? වර්තමානයේ පොදු ජනපද ඒ ප්‍රශ්නේ අරගෙන ප්‍රශ්නේ. පොදු ජන පෙරමුණදී අපි සම්දාන හතර දෙනෙක් ඉන්නේ ප්‍රධාන පක්ෂෙන් නෙමෙයි මේ අද පොදු ජන පෙරමුණදී පොහොට්ටුවට ගොනු වෙලා තියෙන්නේ. පොහොට්ටුව නෙමෙයි. ඔබ පක්ෂ හතර ජනතා නිදහස් සම්දානේ කවුද ඇදී? එක්සත් ජනතා නිදහස් සම්දානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නෙමෙයි. ඒක උපසභාපති මම. හරිද? ඒක තමයි ඉතින් කියන්නේ. මම කතා කරන්නේ. හරි ඒක තමයි කියන්නේ. අපුනාසේ මැක් එකට එකතු වෙලා මගේ න්‍යාය නෙමෙයි. අපි ඒ වගේ දා අපි තත්ති. නෑ නෑ ඔබ කියපු ඒ උදාහරණය සම්පූර්ණ වැරදි. හොඳයි මම අපි එකම තර්කේ තුල ඉන්න අපි ප්‍රධාන තර්කව දැන් සුදු. එතකොට ඊළඟට නලින්ද මන්ත්‍රීතුමාගෙන් කිව්වා ඇහුවා කොහෙද මොන පිටුවලද තියන්නේ නෑ නෑ මං කිව්වේ කිව්වා අපි පෙරලනවා මේ තියෙන්නේ 2005 මහින්ද චින්තන අලුත් ශ්‍රී ලංකාව 84 වෙනි පිටුව විදායක ජනාධිපති ධූරයේ අහෝසි කෙරෙන්නා වූවා රටේ සෙසු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නා වූ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 කියනවා විදායක ජනාධිපති ධූරයේ අහෝසි කරනවා කියලා බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් අත්තකිල මතාන යෝගයෙන් දුෂ්කර ක්‍රියා කරා. හැබැයි වැරදි කියලා තේරුණාම අනේ මං අවුරුදු 6ක් 30 කරපු එකනේ මේක වැරදි කියලා දැන් පිළිගත්තොත් වසලැජ්ජාවනේ. ඔන්න ඔය ඉතුරු ටිකක් දැන් මැරෙන්නත් ඔන්න මෙන්න වගේනේ. දුෂ්කර ක්‍රියා කරද්දි බෝසතුන් වහන්සේ මැරෙන්න ඔන්න මෙන්න නිහිටි. ඉතුරු ටිකක් මැරෙනකම ඔය විදිහටම ඉන්නවා නැත්තම් වසලැජ්ජාවයි කියලා හිතුවා නම් අද බුදුදහම නැහැ. තමන් කොතරම් දුරක ගමන් කරලා තිබුණත් වැරදි කියලා දෙයක් තේරුණාම ඒ බව පිළිගන්න තරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනේ කොන්දක් තියෙන්න ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මේ 83 වෙනි පිටුව මොකද්ද කියන්නේ
පාර්ලිමේන්තුවට වග කියන නීති ඉදිරියේ සියල්ලම සමාන යන ප්‍රතිපත්ති ගරු කරමින් අධිකරණයට වග කියන ව්‍යවස්ථා සම්පාදනය විධායකයා අධිකරණයේ එකිනෙකට ගැටෙන එක ලෙස නොව සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයේ කොටස් බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධූරයක් බවට විධායක ජනාධිපති ධූරය පත් කරමු. එතකොට පාර්ලිමේන්තුවට වග කියන අධිකරණයට වග කියන විධායක ජනාධිපති ධූරය බවට පත් කරමු. භාරකාර ධූරයක් බවට විධායක ජනාධිපති ධූරය පත් කරමු. විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරන්නේ නැහැ. භාරකාර ධූරය බවට පත් කරමු. අධිකරණයටයි පාර්ලිමේන්තුවට වග කියන ජනතාවගේ භාරකාර ධූරය කියන පුළුවන්ද? ඉතින් ඒක නෑ නේ අවශ්‍ය කරනවා කියලා තමුනාසික තර්කයට මුත්තු දෙන්නේ. අපි හැමදාම අවශ්‍ය කරනවා කියලා. මෙන්න 2015 ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටුව 18 විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තීරණය අනුව සුදුසු පරිදි සංශෝධනය කරන අපි හැමදාම දෙදායිනා අකණ්ඩව කිව්වේ අවෝසි කරන්න එපා අධිකරණයට වග කියන ඔබතුමා බලන්න 2000 ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධිකරණයට වග කියන පාර්ලිමේන්තුවට යටත් බලපෑම්තුරට යටත් අධිකරණයට යටත් පාර්ලිමේන්තුවට වග කියන අත්නොමිතික බලතල වලින් තොර විධායක ජනාධිපති ධූරයක් බවට සංශෝධනය කරනවා. ඒක තමයි අපි හැමදාමත් කිව්වේ. ඊළඟට මේ තියෙන්නේ අනාගතයට සහතිකයක්. 2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 51 වෙනි පිටුව පළමු පියවර දේශපාලන ක්ෂේත්‍රයේ ගෞරවනීය තත්ත්වයට ගෙන ඒම පියවර තුනක් මගින් සිදුවිය යුත්තේය. පළවෙනි පියවර විධායක ජනාධිපති ධූරයේ බලතල සංශෝධනය කිරීමයි. එහිදී ජනාධිපති ධූරය අයිතු ලෙස දුර්වල කර එම බලතල අගමැතිවරයා වෙත පවරාගෙන රට අස්ථාවර තත්ත්වයකට ගෙනීමට දැරූ ප්‍රයත්නයේ පරාජය කර විධායක ජනාධිපති ධූරයේ සතු අනවශ්‍ය බලතල පමණක් සීමා කිරීමට අපි පෙරමුණ ගත්තෙමු. හරි. ඒතර මේ අවස්ථා තුන පළවෙනි වතාව කිව්වම මම ඒක පැහැදිලි කරා එහෙම කිව්වේ කියලා. මෙතුමාලත් ඒක ලනු දෙන්න හිටියා. ඊට පස්සේ හැමදාමත් අරන් තියෙන්නේ වර්තමානයේ පවතින විධායක ජනාධිපති ධූරය සුදුසු පරිදි සංශෝධනය කිරීම මිසක් තමුන්නාසි ඉස්සලා රටට බොරු කිව්ව ආකාරයට අහෝසි කිරීම නෙවෙයි. මොනම උපුටා දක්වලාම කිව්වා. දැන් අපි එනවා මට කියන්නකෝ දැන් සංශෝධනය කරලා කියලා ඔබතුමාලා මොකද අදහස් කරේ කියලා? සංශෝධනය කිව්වේ කාරණා තුනයි. මොනවාද? එක ඇමරිකාවේ ජනාධිපතිතුමා ගත්තා. තමන්ගේ ව්‍යවස්ථාදායකට වග කියනවා. සෙනෙට් වල තියෙන කමිටු වලට ජනාධිපතිවරයා කැඳවලා ප්‍රශ්න කරන්න පුළුවන්. මාධ්‍ය වල දකිනවා ජනාධිපතිවරයාව උසාවියේ සාක්ෂිකරෙක්ගේ නීතිඥ ප්‍රශ්න කරන ආකාරයෙන් සෙනෙට් තමුන්නාස් දෙකලා තියෙන කෝපය ඉන්නෝනේ. අන්න ඒකෙදි මන්ත්‍රීවරු නිලධාරීන් ප්‍රශ්න කරන්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි ඇමරිකාවේ ජනාධිපතිව ප්‍රශ්න කරන්නේ. අර මොනිකා ලෙවින්ස්කි සිද්ධිය වගේ ජනාධිපතිව අධිකරණයට ගෙන යාම තමයි අධිකරණයට යටත් කියන්නේ. අත්නොමතික බලතල කියන්නේ මේ ව්‍යවස්ථාව අපිට ඒක දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මම අහන්නද? නෑ මට මෙතන ප්‍රශ්න උත්තර දෙන්න බැහැ. මට මෙතන එක ප්‍රශ්නයකට විසඳ දෙන්න දෙන්න ඊට පස්සේ අනිත් පැත්තට. මහනුවර දළදා මාර්ගයට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විශ්ව සංශෝධනය ගෙනාවට පස්සේ ඔය කතා ඔක්කොම ඉවරනාට පස්සේ මේ විශ්ව සංශෝධනය ගෙනාවට පස්සේ දළදා මාලිගාවට ගිහිලා දළදා මාලිගාවෙන් එළියට බැහැලා විශ්ව සංශෝධනය ගැන කිව්වේ මොකද්ද? එතෙන්දි පැහැදිලිව කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනි. මම ඒකට බොහොම කැමති. විශ්ව සංශෝධනයේ එන විදිය කොහොමද කියලා හොයලා බලන්න ඕනි. එහෙම කිව්වා නේද? උත්තර දෙන්න. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්ව බව ඇත්තයි. එතුමා විතරක් නෙවෙයි. බන්දුළු ගුණවර්ධන මන්ත්‍රීතුමා, ප්‍රසන්න රන්තුංග මන්ත්‍රීතුමා තව ඉස්සලාම මෙහෙමයි සුදේව මෙතුමන්ලට මේ සම්දාන දේශපාලනේ තේරෙන්නේ කින්ද කියන්නේ. දැන් මම ලියනවා සම්දානේ හදපු අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ දැන් ප්‍රශ්නේ තමයි සම්දානෙක ඉන්න බැරි. මම පත්‍රයේ තීරු ලිපියක් ලියනවා. පත්‍ර දෙක තීරු ලිපි ලියනවා. ඒක ලියන්නේ මගේ පෞද්ගලික මතේ. පිවිතුරු හෙළවුරුමේ මාධ්‍ය හමුවද කියන්නේ පිවිතුරු හෙළවුරුමේ මතේ. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවද අපි කියන්නේ ඒකාබද්ධ විපක්ෂ මතේ. මුලින්ම 21 සංශෝධනය ආවම එක එක්කෙනා පක්ෂයි විපක්ෂයි අනාද වශයෙන් තම තමන්ගේ පෞද්ගලික මතේ කිව්වා. ඊට පස්සේ මේ ගැන අධ්‍යයනය කරලා වාද විවාද කරලා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඒකමතිකව තීරණය කළා 21 සංශෝධනයට විරුද්ධ විය යුතු කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මුලසනේ ඉඳලා දෙපාර්ශ්වයටම සවන් දීලා එතුමා තමයි යෝජනා කරේ මේ කියන කරුණු ඔක්කොම සලකා බැලුවම අපි 21 සංශෝධනයට විරුද්ධ වෙමු කියලා ඒකමතිකව සම්මත වුණේ. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඔය මෙතුමාට හොඳ මතකයි දළදා මාලිගාව ගැන කිව්වද? ඊට පස්සේ මොකද කිව්වේ? 21 සංශෝධනයේ මට වාසි, හැබැයි රටට අවාසි. රටට ආදරේ කෙනෙක් විදියට මගේ පෞද්ගලික වාසිය සලකා බලන්න බෑ. ඒ නිසා මං 21 සංශෝධනයට විරුද්ධයි. දැන් බලන්න ජනතා විමුක්ති පෙරමුණත් ගැන කියද? ජනතා විමුක්ති පෙරමුණ දැන් අපේ නලින්ද මන්ත්‍රීතුමා මේ මහින්ද මහත්තයා වගේ පරිණත දේශපාලකයෙකුට කැරට් දෙන්නේ නැහැදුවේ. මේකේ වාසිය තියෙන්නේ කාටද? මහින්ද රාජපක්ෂ මැතිතුමාටනේ. නෑ, මේකේ පළවෙනි වාසිය තියෙන වෙන කාටවත් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණට. ඒකයි මේක උඩදාගෙන තමුන්වහන්සේලා යන්නේ. මොකද්ද ජනතා විමුක්ති පෙරමුණට තියෙන වාසිය? මට කියන්න ඉඩ දෙන්න. මන්ත්‍රීතුමා කලබල වෙන්න එපා. මගිට කියන්න ඉඩ දෙන්න.
තමුන්නාසලගෙන කතාද පොඩ්ඩක් කලබල වෙනවා. කලබල නැහැ. ඒ බොරුව කියාගෙන එනකොට ඉතින් දන්නවනේ කලබල වෙන්නේ. මොකද කියලා හිට දෙන්නේ. කලබල තමුන්නාසලෙක් දන්නවා. ජනාධිපති වර්ණයට ඉදිරිපත් වුණා දසලක්ෂයක් ඡන්ද ලැබී කාලේ තමුන්නාසලා හිටියේ නැහැ. පක්ෂ නායකයෝ කියන්නේ දසලක්ෂයක් ඡන්ද ලැබෙවි කියලා බලාපොරොත්තු වෙනවා ඉල්ලුවේ. 273000 හම්බුනේ. කවුද කියන්නේ දසලක්ෂ? මට පොඩ්ඩක් උත්තරේ දෙන්න. නෑ බුරු කියන්න එපා. පක්ෂ අපේ පක්ෂ ගැන බුරු කියන්න එපා. තමුන්නාසේ ඒ කාලේ කියන්නේ. ඔයා හිටියා. මම හිටියෙත් නෑ. තමුන්නාසලා ඒ කාලේ නායකයෝ තමයි කියන්නේ. 1982 අපි හිටියා. හරි. මට කියන්න දෙන්න. හරි. ඔය දසලක්ෂ කතාවක් කොයිද කියන්නේ? විජිත බබා කොටගල්සෙන් ඇතුල හිටියා කියන්නේ මට මේ කියන්න දෙන්න. හරි. නෑ නෑ නෑ. ඔබතුමා ඔබතුමාගේ පක්ෂ ගැන කියන්න. ජනතා විමුක්ති පෙරමුණ ගැන බුරු කියන්න එපා. හරි. අර අපි 273000 ඡන්ද ඒක පිළිගන්නවද? ඒක පිළිගන්න. ඊළඟට ජනතා විමුක්තිතුන් දැන් ලැජ්ජයි. බලාපොරොත්තු ඉටුුනේ නැහැ. මොකද කරේ? ඊළඟ ඡන්දේ වර්ජනය කළා. ඡන්ද දාන කට්ටියව ඡන්ද පොළොවේදී මරනවා කිව්වා. 88 ඡන්දේ පියමන් කරගත්තා. 94 ප්‍රධාන පක්ෂයට සහය දුන්නර මැක්කා න්‍යායයි. 99 ආයි ඉදිරිපත් වුණා. දැන් ටික පක්ෂය හදාගත්ත පළාත් පාලන මන්ත්‍රීවරු 101ක් ඉන්නවා. පළාත් සභා මන්ත්‍රීතුමා ඉතින් 18ක් වගේ හිටියා. දැන් හරි තමයි වැඩේ. දැන් අපි ඇඟපත ලොකුයි. විජේවීර සහෝදරයට වඩා අපි ලොක්කෝ කියලා ඉල්ලුවා. මොකද වුනේ? ඡන්ද හම්බුනේ 104යි. 334000 වගේ ගාණක් තමයි ලැබුණේ. 104 කියන එක නිශ්චිතව මට මතකයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ඊළඟට මොකද කරේ? බුදුම්මෝ ආයි නම් ඡන්ද ඉල්ලන්න බෑ කියලා 2005 මහින්ද මහත්තයර සහය දුන්නා. 2010 ෆොන්සේකා මහත්තයර සහය දුන්නා. 2015 වක්‍රව සිරිසේන මහත්තයර සහය දුන්නා. දැන් ජනාධිපති වර්ණවලට මෙතුමාලා ජනාධිපති වර්ණ වර්ජනය කළා. ඉදිරිපත් වෙලා එනගත්තා. තමන්ගේ ඡන්දෙට ප්‍රධාන පක්ෂේ පූජා කරා. පූජා කළා මොකද වුනේ? ඊළඟ ජනාධිපති වර්ණ ඉවරෙච්ච ගමන් එනවා පාර්ලිමේන්තු ඡන්දය. තමන්ගේ ඡන්ද ටික ප්‍රධාන පක්ෂේ පූජා කළා. ඒක එතනට දුන්නාට පස්සේ ඒ එක්කම එන ප්‍රධාන පාර්ලිමේන්තු මැතිවරණ එකපාව ගලව ගන්න බෑ. දැන් මල කෙලියයි. වර්ජනය කරන්නවත් බෑ. ප්‍රධාන පක්ෂයට එකතු වෙන්නත් බෑ. තමන්ගේ අපේක්ෂකය දාන්නත් බෑ. දැන් මොකද කරන්නේ? මේ මල ඇනේ හිසරදේ තමයි ජයපිට තියෙන ලොකුම දේශපාලන අභියෝගය තමයි ජනාධිපති වර්ණයක් පැවතීම. ජනාධිපති වර්ණේ නැත්තම් පුංචි ඡන්දෙදි තමුන්නාසලම සාධාරණ ඡන්දයක් ගන්නවා. ගියපාරත් 107,000 විතර ගත්තනේ. 693,000 වගේ. ඊළඟට පළාත් සභා ඡන්දයක ඊට වඩා වර්ධනය කරගන්නවා. දැන් සීන මවන්නේ පාර්ලිමේන්තු ඡන්දෙදි ඊටත් වඩා වර්ධනය කරගෙන පාර්ලිමේන්තුවේ රිමෝට් කන්ට්‍රෝල් එක අතර ගන්න. රජුන් තනන්න වෙන්නේ. හැබැයි ඒ අතරමැද කරුමෙට තමුන්නාසලයි කරුමෙට එනවා ජනාධිපති වර්ණය. ඉදිරිපත් වුණොත් තිබ්බ ඡන්දෙන් භාගයයි ලැබෙන්නේ. ප්‍රධාන පක්ෂයට සහය දුන්නොත් ඒ තිය ඉරණමමයි. දැන් කරන්න දෙයක් නැහැ. මේක අහෝසි කිරීම හැර ජවිපේ පැවැත්මට වෙන ක්‍රමයක් නැහැ. රටේ වුමනාවට කරන දෙයක් නෙවෙයි. තමුන්නාසලගේ පක්ෂයේ මූණ දීලා තියෙන ලොකුම අර්බුදයට විසඳුමක් විදියට තමුන්නාසලා ජනාධිපති මැතිනටත් ඔය අර්බුදේ තිබ්බද? 88 බණ්ඩාරගම ඇතුළේ විධායක ජනාධිපතිතුරු අහෝසි කරනවා කියලා කිව්වේ. එතකොට ඔය අර්බුදෙන්ද? මම තමුන්නාසලගේ ප්‍රශ්නේ ගැන කියන්නේ. 94 ඡන්ද ගන්න ඕන ලියලා දුන්නේ ඔය අර්බුදේ නිසා. තමුන්නාසලගේ සහය ගන්න. පක්ෂමා 2005 කියුවේ ඔය අර්බුදේ නිසා. තමුන්නාසලයා තමුන්නාසලා ඔකේ නා ජනතා විමුක්තිය බලන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අස්සම් කරපු ගිවිසුමෙන් තමයි මහින්ද මහත්තයා වෙච්චේ. සුතේ සුතේ අපේ මහින්ද කියන්නේ. මහින්ද මහත්තයා තමුන්නාසලා ගියා 2005න් පස්සේ. ඊට පස්සේ මහින්ද මහත්තයා එක දවසක් කවුද අහුසි කරනවා කියලා. මහින්ද චින්තනේ. මහින්ද චින්තනේ 2005 දැම්ම තමුන්නාසලා. ඊයේ පෙරේද දරදා මාලිගාවේ කිව්වේ ඊයේ පෙරේද ඔබතුමලත් එක්ක ඉන්නවා. මේ විසිවර සංශෝධනේ. මහින්ද කිව්වා තමයි පෞද්ගලික පස්සේ තමයි. අයියට තමුන්නාසලා තියෙන ප්‍රශ්නේ ඔබතුමාලත් එක්ක ඉන්නවා එක එකලා එක එක කෝණයෙන් බලනවා මගේ තමුන්නාසලා මේක මෙච්චර වෙන එක එක දැන් විශ්වවිද්‍යාලයේ මත ප්‍රකාශ කරනවා කියන්නේ සුදී අපි අවසන් කරමු අපි විරාමයට යමු